ලබනවා. ඇයි මම සමගි ජන බලවේග අපේ පක්ෂය ගැන ආඩම්බර වෙන්නේ? අද පොහොට්ටුවට පාරට බහින්න බෑ. අද අලියට මිනිස්සු ළඟට යන්න බෑ. සමහර කණ්ඩායමක් කියනවා ඒගොල්ලොලු හොඳම රටපාලනය කරන්න. හැබැයි උතුරු නැගෙනහිර පැත්ත පළාතක ඒගොල්ලෝ ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන් ඉන්නේ උතුරු නැගෙනහිර අපේ රටට අයිති නැහැයි කියලා. පක්ෂයක් හැටියට මුළු රටේම හැම පළාතකම හැම දිස්ත්‍රික්කයකම අස්සක් මුල්ලක් නැර මේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන එකම ජාතික පිළිගැනීමක් තිබෙන පක්ෂය සමගි ජන බලවේගයි කියන එක මම මේ අවස්ථාවේ සතුටෙන් කියන්න කැමතියි. යුද්ධෙන් බැටකාපු ජනතාවක් මේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉන්නේ. ඇත්ත වශයෙන්ම වසර 30කට වැඩි කාලයක් යුද්ධෙන් බැටකාලා ජන ජීවිත නැති වුණා, ජීවනෝපාය නැති වුණා, නිවාස නැති වුණා, ගොවියගේ ධීවරයගේ ජන ජීවිත කඩා වැටුණා. යුද්ධ කාලේ සිදුවුණු ඒ ක්‍රියාදාමයන් තුල බොහෝ දෙනෙක් ආබාධිත තත්ත්වයට පත් වෙලා සිටිනවා. ඒ නිසා මන්නාරමේ ජනතාව මෙදා පාර ගෝඨාභය රාජපක්ෂ රජේ බිහිවුණෙන් පස්සේ ඊළඟ වතාවෙත් බැටකන්න පටන් ගත්තා. ගොවියට ගොවිතැන් කරන්නට අවස්ථාව දුන්නේ නැහැ. පෝර ටික කැපුවා. කෘමිනාශක වල්නාශක ටික ලබා දුන්නේ නැහැ. ධීවරයාගේ ජන ජීවිතේ විනාශ කරා. ඉන්ධන මිල අහස උසට දැම්ම ඉහළට. මේ මන්නාරම් බල ප්‍රදේශයේ අතිමහත් බහුතරයක් සාමාන්‍ය ජනතාව ඉන්නේ. වෙනත් ජාතීන් වලට ඉන්න අයිති ජනතාව නිසා කුඩම්මගේ සැලකිල්ල ලබා දුන්නේ. ඒ තත්ත්වය තුළ මේ මන්නාරම් දිස්ත්‍රික්කය මේ වර්තමාන රජය සංවර්ධනය කරනවා වෙනුවට මේක කුණු කූඩේට විසි කළා හමාරයි මේ දිස්ත්‍රික්කය. හැබැයි ආදරණීය මිත්‍රවරුනි, මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා අපි සම්ප්‍රදානුකූල දේශපාලනයෙන් ඉවත් වෙලා අලුත් ගමනක් යන මේ මොහොතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ජීවත් වන හැම පවුලක්ම, හැම පුරවැසියෙක්ම, හැම සමාජිකෙක්ම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ වේදෙන් තොරව ඔබලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මමත් රිෂාඩ් බදූදින් මැතිතුමත් කටයුතු කරනවා කියන පොරොන්දුව මම තමුන්නාන්සර ලබා දෙනවා. මේ මන්නාරම පුරවරය සංචාරක කලාපයක් බවට වැඩි දියුණු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම වනජීවී සම්පත් රසක් මේ මන්නාරම කේන්ද්‍රීයව මේ අපට ප්‍රදේශයේ තිබෙනවා. එකෝ ටුවරිසම් පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය මේ මන්නාරමේ වැඩි දියුණු කරන්නට පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහේ අපිට කර්මාන්ත පුරවරවල් ආරම්භ කරන්න පුළුවන්. නිෂ්පාදන කර්මාන්තය ඉදිරියට ගෙන යන්නට පුළුවන්. ඒ යුතුයකන් ටික මම තමුන්නාන්සලට අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. අපේ රට ඉදිරියට යන්නට නම් අපේ රටේ අධ්‍යාපනයේ දැවැන්ත විපර්යාසයක් වෙන්නට ඕන. There has to be far-reaching educational reforms. ඒක අනිවාර්යයි. අපි අදහස් කරනවා පාසල් පද්ධතිය තුළ මේ ක්‍රියාත්මක වෙන සිලබයි කරිකියුලයි වලට වෙනසක් කරන්න. Science, Technology, English, Education, Maths, Medicine, Environmental Science, Management Science වැනි විෂය ධාරාවන් වලට මුල් තැන ලබා දීලා ලෝකයේ ශ්‍රම වෙළඳපොළ ඉල්ලන ඒ නිපුණතාවය, දක්ෂතාවය, ඒ ශක්තියෙන් හෙවි ජන පරපුරක්, තරුණ පරපුරක්, උගත් පරපුරක් අපි අපේ රටේ විහි කරනවා. ලෝකයේ දියුණු වෙන රටවල්
අලුත් නව තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිරියට යනවා. Artificial intelligence, biotechnology, internet of things, augmented reality, virtual reality, big chain, සමාවෙන්න big data, machine learning, මේ යනාදී වශයෙන් අලුත් ප්‍රවණතා, අලුත් තාක්ෂණ ප්‍රවණතා තුළින් ලෝකය ශීඝ්‍ර සංවර්ධනයක් ලබනවා. අපේ රට අර පරණ විදිහට, පරණ ක්‍රමයට සිංහල පමණයි, සිංහල පමණයි, සිංහල පමණයි කිය කිය ලෝකේ වටේ යනවා. පරම්පරා ගණනාවකට හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ quality education එක අහිමි වෙලා අද රටේ ආර්ථිකය විතරක් නෙමෙයි ගරා වැටිලා තිබෙන්නේ, මුළු ජන සමාජයම කඩා වැටිලා. සල්ලි තියෙන මනුස්සයට පුළුවන් දුව දරුවන්ව ඉන්ටර්නැෂනල් ස්කූල් යවන්න, ඉලීට් ස්කූල්ස් වලට යවන්න, ප්‍රභූ ස්කූල්ස් වලට යවන්න, ටියුෂන් දෙන්න, එලකියුෂන් පන්ති වලට යවන්න, ස්පීච් ඇන් ඩ්‍රාමා උගන්වන්න, ඉෆෙක්ටිව් ස්පීකින් උගන්වන්න. නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුවල පුතාලට ඒ අවස්ථාව නැහැ. This is a country of missed opportunities, lost opportunities. අවස්ථාවන් අහිමි කරගත්ත රටක්, අවස්ථාවන් නැති කරගත්ත රටක්. මම ඔබතුමන්ලට කියනවා, මේ රටේ අධ්‍යාපන ක්‍රමේ දැවැන්ත වෙනසක් කරලා මේ රටේ පාසල් 10155ම ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවයෙන් ඉහළ පාසල් බවට පත් කිරීමේ වගකීම මම වෙන කාටවත් පවරන්නේ නැහැ. ඒ වගකීම මමම භාර ගන්නවා රටේ නායකයා හැටියට. රටේ 10155ම පාසල් ටික ශක්තිමත් සංවර්ධනයකට ලක් කරලා ලොව දිනන්න පුළුවන් ශ්‍රී ලංකා ෆස්ට් ලෝකෙම්ම අංක එකේ රට බවට අපේ මාතෘභූමිය පත් කරන්නට ඔබ සියලු දෙනාම අපට ශක්තිය ධෛර්යය ලබා දෙන්න මන්නාරම් දිස්ත්‍රික්කයේ ආදරණීය මං තමුන්නාසලට කියන්න කැමතියි. චන්දකාලේට කියන කතාවක් නෙමෙයි. අවංකව කියන්නේ, පිරිසිදුව කියන්නේ තමුන්නාන්සලාගේ අඩුපාඩුකම්, නිවාස ප්‍රශ්න, නිවාස ගැටලු ඇතුළුව ඒ ප්‍රශ්න සියල්ලකටම අපි විසඳුම් ලබා දෙනවා, ලබා දෙනවාමයි. මේ වතාවේ තමුන්නාන්සලා පළාතේ වගකීමත්, පළාත් පාලන බල ප්‍රදේශයේ වගකීමත්, පාර්ලිමේන්තුවේ වගකීමත්, ජනාධිපති වගකීමත්, රටේ වගකීමත් අපට බය නැතුව බාර දෙන්න අනිවාර්යෙන්ම මන්නාරම් දිස්ත්‍රික්කයේ ශක්තිමත් සංවර්ධනයකට දේවයකින් තොරව හැම ප්‍රදේශයකටම, හැම ගමකටම, හැම නගරයකටම ක්‍රියාත්මක කිරීමේ වගකීම මමයි, රිෂාඩ් බදෝදින් මැතිතුමයි, අපේ පළාත් සභා මන්ත්‍රීවරුයි, ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුයි, මේ සියලු දෙනා මත්තල් බඳගෙන ඒ යුතුකම මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනතාවට ඉටු කරනවා, ඉටු කරනවාමයි කියමින් ඔබ සියලු දෙනාටම ජයශ්‍රී, සියලු දෙනාටම වණක්කම්, අස්සලාමු අලයිකුම්, තෙරුවන් සරණයි.